දැනට ලෝකයේ තියෙන අනතුරුදායකම රැකියා සහ ඒවාට ගෙවන මාසික වැඩ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජියෝකෙමිස්ට් එහෙම නැත්නම් භූවිද්‍යාඥයින් වෝල්කනෝ සයින්ටිස්ට් කියලත් මෙයාලව හඳුන්වනවා. මෙයාලට කරන්න තියෙන මූලිකම ජොබ් එක තමයි සක්‍රීයව පවතින ගිනි කඳුවලින් එළියට එන ලාවා එකතු කර ගැනීම. ඉතින් ඔයාලා දන්නව ඇති සාමාන්‍යයෙන් මේ ලාවා පවතින්නේ සෙල්සියස් අංශක 1200 පමණ. ඉතින් ඒ නිසා ඒව ආසන්නයට යාම ඉතාම අනතුරුදායකයි. කොහොම නැත්නම් ඉතින් ඒ සඳහා ගැලපෙන විශේෂම ඇඳුම් ඇඳලා තමයි මෙයාලේ කටයුතු සඳහා සම්බන්ධ වීම සිදු වෙන්නේ. මීට අමතරව මේ ගිනි කඳුවලින් පිටවෙන විෂ වායුන් නිසාද මෙයාලගේ ජීවිත හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කෙනෙක්ගේ මාසික වැඩපු සඳහන් වෙන්නේ ලංකාව මුදලින් රුපියල් 30ක් වගේ අගයක්. Search and Rescue යම් අවස්ථාවලදී අනතුරු වලට ලක් වුණු පුද්ගලින්ව මුදා ගැනීම තමයි මෙයාලගේ කාර්යය වෙන්නේ. ඒ අනුව අයිස් කඳුවල මුහුදේ වගේම ගම් වතුර වැනි තත්ත්වයන් නිසා අවතැන් වුණු පුද්ගලින් බේර ගන්න තමයි මෙයාලට තියෙන්නේ. පසුගිය දිනවල ගොඩක්ම කතාබහට ලක් වුණු සිදුවීමක් තමයි තායිලන්තයෙන් මේ වාර්තා වුණේ. මුහුද අභ්‍යන්තරයේ තියෙන ගල් ගුහාවක මේ ළමයි කණ්ඩායමක් සිර වෙලා තියෙනවා. ඉතින් මෙයාලව බේර ගන්න සහභාගී වුණු කිමිදුම් කරුවන්ගේ දෙදෙනෙකුම ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගගනගාමීන් කියලා කියන්නේ දැනට ලෝකයේ තියෙන ඉතාම අනතුරුදායක ජොබ් එකක්. ඒ කියන්නේ වැඩි හිතන්නේ නැතුනට අභ්‍යවකාශයේ තියෙනවා ඉතාම අධික විකිරණ ප්‍රතිශතයක්. ආසන වශයෙන් සඳහන් වෙනවා මේ විකිරණවල ප්‍රමාණය අපුවේ ලබා ගන්නා එක්ස්රේ 6000ක විතර අගයකට සමානයි කියලා. ඒ නිසා පිළිකා සහ හෘදයාබාධ වැනි රෝග සඳහා ලක්වීමට මේ ගගනගාමීන්ට ලොකු ඉඩක් පවතිනවා. ඒ වගේම විශාල කාලයක් අභ්‍යවකාශයේ රැඳිලා ඉන්නකොට මෙයාලගේ මාංශ පේශීන් සහ අස්ථි වගේ දේවල් ගොඩක් දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා නිරන්තරයෙන්ම එයාලා ඒවා ඉන්නකොට ව්‍යායාම සිදු කරන්නත් ඕන. කොහොම වුණත් මෙයාලා ගොඩ කාලයක් අභ්‍යවකාශයේ පෘථිවියට ආවට පස්සේ ඇවිදීමේ හැකියාව මෙයාලට නැති වෙනවා. ඒ අනුව යම්කිසි කාලයක් මොවුන්ට සිදු වෙනවා නැවත ඇවිදින්න ඉගෙන ගන්නත්. සාමාන්‍යයෙන් ගගනගාමීවගේ මාසික වැඩපොළ සඳහන් වෙන්නේ රුපියල් 140ක් වගේ. ඔයිල් රිග් ඩයිවර්ස් ඔයාලා දන්නව ඇති මුහුදු පතුලේ තියෙන තෙල් කැණීම් වගේ දේවල් සඳහා පාවිච්චි කරන මේ ඔයිල් රිග් කියන ඒවා. දැනට ලෝකයේ තියෙන උසම ගොඩනැගිලි විදිහට සැලකෙන්නේ ඩුබායි වල තියෙන බර්ජ් කලිෆා එක. නමුත් මුහුදේ ගැඹුරටම ඉදි කරලා තියෙන මේ ඔයිල් රිග් එකේ උස බර්ජ් කලිෆා එක වගේ තුන් ගුණයක් විතර වෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් මේව ස්ථාපනය කරද්දී මුහුදේ අධික ගැඹුරකට ගිහිල්ලා ඒ සම්බන්ධ කටයුතු කරන එක තමයි මේ ඩයිවර්ස්ලගේ වගකීම. ඔයාලා දන්නව ඇති මේ වගේ ගැඹුරකදී සාමාන්‍යයෙන් වායුගෝලයේ පීඩනය වගේ 70 ගුණයක් විතර අධික පීඩනයක් තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ඉතාම ආරක්ෂිත ඇඳුමක් ඇඳලා තමයි මෙල්බේ කඩියුත් සඳහා සහභාගී වෙන්නේ. මේ වගේ කෙනෙක්ගේ මාසික වැඩපොළ සඳහන් වෙන්නේ 143ක් වගේ අගයක්. ෆයිටර් ජෙට් පයිලට්ස් ඔයාලා දන්නව ඇති ෆයිටර් ජෙට් එකක් කියලා කියන්නේ ඉතාම දියුණු තාක්ෂණිකයෙන් නිර්මාණය කරපු විශේෂ මැෂින් එකක්. සාමාන්‍ය කමර්ෂල් ප්ලේන් එකක් වැඩ කිලෝමීටර් 1000ක වගේ වේගයකින් ගමන් කරද්දී ෆයිටර් ජෙට් එකක් වැඩ කිලෝමීටර් 2500ක වගේ ඉතාම අධික වේගයකින් ගමන් කරනවා. ඒ වගේම ගොඩක්ම ඉක්මනින් මේ ප්ලේන් එක හැරවීමට වගේ දේවල් කරන්න පුළුවන් නිසා මේව පැදවීමේ හැකියාව තියෙන්නේ ගොඩක්ම දක්ෂ පයිලට්ස්ලට පමණයි. මීට අමතරව මේවායිදී ලැබෙන අධික ත්වරණය නිසා මේ ගුවන් නියමුවන් විශාල බලයකට මුහුණ දීම සිදු වෙනවා. ඉතින් ඒ අනුව මේ හේතුව නිසා සමහර අවස්ථාවලදී මෙයාලා සිහිනැති වීම වලට පවා ලක් වෙනවා කියලා වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් මේ ෆයිටර් ජෙට් කෙනෙක්ගේ මාසික වැඩපොළ සඳහන් වෙන්නේ 138ක් වගේ අගයක්. commercial fishing දැනට ලෝකයේ තියෙන අනතුරුදායකම රැකියාවලින් එකක් විදියට සැලකෙනවා මේ commercial fishing කියන එක. සාමාන්‍ය මාළු ඇල්ලීම් වගේ නෙමෙයි. ගැඹුරු මුහුදේ මාළු අල්ලනවා කියලා කියන එක ගොඩක්ම අනතුරුදායකයි. දැනට තහවුරුලා තියෙන දත්තවලට අනුව සාමාන්‍යයෙන් වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂයක් විතර මේ commercial fishing වලදී මිය යෑම සිදු වෙනවා. ඒ අනුව මේක පුද්ගලයෙක්ගේ මාසික වැඩපොළ සඳහන් වෙන්නේ රුපියල් 120ක් වගේ අගයක්. කොහොමද ඉතින් වාර්ෂිකව වාර්තා වෙන මරණ සංඛ්‍යාව අනුව දැනට ලෝකයේ තියෙන අනතුරුදායකම රැකියාව විදිහට සැලකෙන්නේ ගස් සිරීමේ රැකියාව. ලෝකයේ පුරාම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක් තමයි මේ. මේ වගේ දැවැන්ත ගස් කපනකොට ඒ ගස් වැරදි දිශාවට වැටීම සහ ඒ මැෂින් වල සිදුවන අනතුරු නිසා මිනිස් ජීවිත විශාල වශයෙන් හානි වෙනවා. කොහොමද ඉතින් මේ බිස්නස් එකේ 40%ක් විතරම නීත්‍යානුකූල නොවන විදිහට තමයි සිදුවීම වෙන්නේ. වාර්ෂිකව මේ පුද්ගලයාගේ වැඩපොළ සඳහන් වෙන්නේ 125ක් වගේ අගයක්.